බස්නාහිර පළාත හා හුදකලා කළ ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් ඊයේ ආරම්භ වුණා. ඒ 6 ශ්‍රේණියේ සිට 13 දක්වා ශ්‍රේණිවල සෙසුන් වෙනුවෙන්. නමුත් බහුතරයක් ප්‍රදේශවල පාසල් සෙසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. බදුල්ල නගරයේ මෙන්ම අවට ප්‍රදේශවලද පාසල් සෙසුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණ බව අප වාර්තාකරු පැවසුවා. අප වාර්තාකරුවන් විදුහල්පතිවරුන් ගෙන් කළ විමසීම්වලදී ඔවුන් පවසා ඇත්තේ ඊයේ මෙන්ම අදත් සෙසුන්ගේ පැමිණීම ඉතාමත් අවම බවයි. මේ අතර ගාල්ල ප්‍රදේශයේ ඊයේ දිනට සාපේක්ෂව පාසල් සෙසුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. අප වාර්තාකරු පැවසුවේ ගාල්ල ගම්බද ප්‍රදේශයන්වල තිබෙන ඇතැම් පාසල්වල සෙසුන් පැමිණීමේ යම් ප්‍රවණතාවයක් තිබූ බවයි. පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ දිනට සාපේක්ෂව පාසල් සෙසුන් පැමිණීමේ අඩුවක් දක්නට ඇති බව අප වාර්තාකරු පැවසුවා. හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ දිනේ මෙන්ම අදත් පාසල් සෙසුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. මේ අතර අප වාර්තාකරු පැවසුවේ පාසල් සේවා බස් රථ බොහෝ සංඛ්‍යාවක් ධාවනය නොවූ බැවින් දුර ප්‍රදේශවල සිටින සෙසුන් දැඩි අපහසුතාවන්ට ලක් වූ බවයි. ඊයේ දිනේ මෙන්ම අදත් අම්පාර ප්‍රදේශයේ පාසල් සෙසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව අප වාර්තාකරු පැවසුවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේද පාසල් සෙසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ ප්‍රදේශයේ පාසල්වල සෞඛ්‍ය ක්‍රමවේද නිසි අයුරින් සිදුවන බව නිරීක්ෂණය නොවූ බවයි. ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුරයේ පාසල් සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වුවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඇමතිවරයා ප්‍රකාශ කරන පරිදි පාසල් තුල සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවා කියන අදහස දෙමව්පියන් තුල තහවුරු වෙලා නැහැ. පැහැදිලිවම අපිත් කියනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ අධ්‍යාපන ඇමතිවරයා ළමයි අනතුරේ හෙලන්න මේ උත්සාහ කරන්නේ. මෙතර රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා ඊයේ බිබිල වෙලස්ස ජාතික පාසලේ නිරීක්ෂණයක නිරත වුණා. එහිදී අමාත්‍යවරයා පාසල් සිසුන් දැනුවත් කිරීමද සිදු කළා. ගරු අධ්‍යාපන අමාත්‍යතුමා ජීඑල්පී විශ්වවිද්‍යාලයට මට ප්‍රදේශ දුන්නා. පාසලකට දෙකකට ගිහිල්ලා සොයලා බලන්න කියලා මේ ළමයි පැමිණීම, ඒ වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව මේ දරුවන් කටයුතු කරනවාද, මේ පාසලවලේ ක්‍රියාවලිය සිද්ධ වෙනවාද, කුමන අපදාවකට හරි මුහුණ දීලා දරුවන්ගේ අධ්‍යාපනය නතර කරන්න බදලයි. රටක් දිනුවෙන්න නම් දියුණු මානව සම්පතක් තියෙනවා. ඒ නිසා තමයි අධ්‍යාපන අමාත්‍යතුමා ආණ්ඩුවක් කල්පනා කළේ නැවත පාසල් විවෘත කරන්න. පාසල් ආරම්භ කරනට අපි විරුද්ධ නැහැ. විධිමත් ක්‍රමවේදයක් ඇතුව පාසල් ආරම්භ කරන්න කියලා අපි දිගටම කිව්වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ වගේම රාජ්‍ය වගකීම් පාර්ශවයන් දැන් කියන්නේ ළමයි පාසලට දෙමව්පියෝ එවන්න කැමති නැත්නම් එවන්න එපා. එතකොට දැන් මේ දෙමව්පියෝද තීරණය කරන්න ඕනේ ළමයා ඉස්කෝලේට යවනවද නැද්ද කියන එක. එතකොට දැන් අධ්‍යාපන අමාත්‍යාංශයයි රාජ්‍යයයි වගකීමක් ළමයා ඉස්කෝලේට එවන්න ළමයා සුරක්ෂිතයි කියලා පරිසරයක් හදන එක සහ උන්තර විශ්වාසයක් ඇති වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ මේ සතියේ මේ ආකාරයෙන් ඕම ගිහිලා ඉබේ මේව හැදෙනවා. මේකම විහිළු කතාවක්නේ. සෞඛ්‍ය නිර්දේශ තිබිය යුතුයි. ඒකයි අපි කියන්නේ. එහෙම නැතුව මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළ කිසි දෙයක් වෙන්නේ අද දවසේ අපි පැහැදිලිවම කියන්නේ ඊයේ දවසට වඩා අලුත් වර්ධනයක් පාසල් පද්ධතියේ නැහැ.